මුදල මූලික වෙච්ච රටක් බවට අපි පත් වෙලා තියෙනවා. හරි වේදනාවෙන් මේක කතා කරා. Mega discount free delivery any 3 සමගින් දරාස් 11 shop කරන්න. මම ටිකට් ටික හදනවා. හොරකන් ටික නවත්තනවා. මට ඔන්නෝ ටික කරන්න ගියොත් මට ඒක කරන්න දෙන්නේ නැහැ. රටේ ඉන්න උඩින් ඉඳලා පල්ලෙහාට මේ ඉන්න ක්‍රීඩාවට අත ගහනවා. ඊවල වල කැමරා හැම දැක්කම යන්නේ නැතුව දාලා යනවා ඉන්නවනේ. අන්න ඒ වගේ කණ්ඩායමකුත් ඉන්නවා. ඔඩිට ජෙනරල් තුමාගේ වාර්තාවේ තියෙන මොන වගේ විනාශයක්ද කළාද කියලා. මේ රටේ ක්‍රිකට් විනාශ කරන්න මූලික වශයෙන් අද ඉන්න ක්‍රිකට් පරිපාලනය වක් කියනවා. ජනාධිපතිතුමා UN එකට ගිහින් කියනවා දූෂණයට විරුද්ධයි කියලා. හැබැයි දූෂණය නවත්තන්න හදන ක්‍රීඩාමතිවරයා එළවන්න වෙනම කණ්ඩායමක් හැමදාම අපි කියනවනේ හොරු බලවත් ක්‍රිකට් අපි හදනවා. අපි යන් උසාවි කවදාහරි මේ රටේ මිනිස්සුන්ට තේරෙයි අපි මේකට අත ගහන්න හදන්නේ ඇයි කියලා. අපි ගෙවන ඩොලර් වලින් පිටරට එන පුහුණු කරුවන් කරන දේකුත් නෑ. දැන් පේනවනේ ඒගොල්ලෝ තමයි හොඳටම කරලා තියෙන්නේ. මම දකිනවා පුහුණු කරුවෝ කියන මේක මොඩර්න් වර්ල්ඩ් 96 විදිහට දැන් ක්‍රිකට් ගහන්න බෑ. දැන් මේක අලුත් තාක්ෂණය. ඉතින් දෙයියනේ අලුත් විදියට හරි දිනාගෙන ඉලකෝ. මෙම උත්සවයෙන් අනුතුරුව අරතුණු රණතුංග මහතා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍යවේද අදහස් පළ කළා. ක්‍රිකට් අහනම ගැන අපි හෙට නිවේදනයක් නිකුත් කරනවා. මම පෞද්ගලිකව කොහොමද මේ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිද්ධ වුනේ? කවුද මේක යට ඉන්නේ? ඒව තමයි අපි හොයන්න ඕනේ. තහනම් වෙන්න මූලිකව අඩිතාලම කවුද දැම්මේ? රට ගිහින් පාවලා දීලා දුන්න ස්ටේට්මන්ට් මොනවද? හැබැයි මේ බලපෑම් කරපු පුද්ගලයා හෝ පුද්ගලිය කවුද කියලා බලලා මම හිතනවා රාජ්‍ය ද්‍රෝහියෝ මේ රට විනාශ කරන රට පාවලා දෙන ද්‍රෝහියෝ කියන කට්ටිය හැටි නීතිමය මාර්ගය ගන්න තැනකට යන්න ඕනේ. ESPN Quick Info එකේ තියෙනවා අපේ රටේ කෙනෙක් මෙහෙම ගිහිල්ලා කම්ප්ලේන්ට් කරයි කියලා. මෙන්න මේක හොයන්න ඕනේ. මෙන්න මේක CID එකට පහර දෙන්න ඕනේ.